අයිබෝන් සුබ දවසක් ඉතින් අපි අද කතා කරන්න සූදානම් ලංකාවේ ක්‍රිකට් වලට ආදරය කරන ක්‍රිකට් එක්කම ජීවත් වෙන ක්‍රිකට් ඇඟේම දුවන ක්‍රිකට් දෙවත්තෙන් අදහන චරිතයක් එක්ක මොකද විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ එළබෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දිය තරග සංචාරයත් එක්ක ගයන් අපිත් එක්ක එකතු වෙනවා. අද ගයන් ජීවිතෙත් එක්ක කොයි විදිහටද ක්‍රිකට් බැඳිලා තියෙන්නේ? ඔව්, අපි කුඩා කාලේ ඉඳන් ක්‍රිකට් ක්‍රීඩාවට ආදරේ. අපි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩා කරන තරග නරඹනවා. ඒ වගේම ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අවුරුදු 19 පාර කණ්ඩායම දැනට වසර 22ක් 31 දිගට නරඹනවා. ඉතින් අපි ක්‍රිකට් ක්‍රීඩාවට මාර ආධාරයක් ඇල්මක් දක්වන ඉතින් අපි ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරත් පරාජයපත් වුණත් අපි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ආදරේ. ඉතින් මේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ආදරේ කියන ඒ උච්චර ශ්‍රී ලංකා ක්‍රිකට් එක්ක මේ චියරින් චියර් කරන්න හැමදේටම තමු ගතේ සල්ලි වේදම් කරගෙනද මේ පිටරටවල් වලට යන්නේ මේ හැමදේම කරන්නේ? මම වසර ගාණක් අතේ සල්ලි වලින් තමයි ශ්‍රී ලංකා කණ්ඩායම දිරිමත් කරේ. පසුව මට ඩීන් බ්‍රදර්ස් ආයතනය හම්බ වෙනවා. ඩීන් බ්‍රදර්ස් ආයතනයේ අනුග්‍රහයෙන් තමයි මම 2012 ඉඳන් අද වෙනකන් සියලුම රටවල් වල සංචාරය කරලා තිනවා ලංකා කණ්ඩායම දිරිගන්නන්නේ. ඉතින් අපි ක්‍රිකට් ක්‍රීඩාව දන්නවා, ක්‍රිකට් ක්‍රීඩාවට ආදරේ, ක්‍රීඩකයන් අපිට ලෝක උස්සන ජයග්‍රහණ කරලා තිනවා. ඉතින් ඒ ආශාව, ඒ අභිමානයත් එක්ක තමයි අපි ක්‍රිකට් ක්‍රීඩාවට ආදරේ කරන්නේ. ඔබ මේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරනවා කියලා කියන මේ ක්‍රිකට් ක්‍රීඩාවට තියෙන ආදරෙත් එක්ක මේ ලැබෙන ඉන්දිය තරග සංචාරය මේ ගැන පොඩි කමෙන්ට් එකක් දෙමු. මොකද ප්‍රෙඩිකෂන් එක? අද ශ්‍රී ලංකා කණ්ඩායම පිටව ගියා ඉන්දියා කණ්ඩායමත් එක්ක T20 තරග තුනකටත් එක්න තරග තුනකටත්. නමුත් මේ තරග දවස් 16ක් ඇතුළත ඉවර වෙන්න ඕන තරගාවලියක්. විශේෂකාර තරගාවලියක් ක්‍රීඩකයන්ට කිලෝමීටර් ගණන් පය දෙක තුන ගුවන් ගමන් මාර්ගයෙන් ඊළඟ ක්‍රීඩාංගණයට යන්න ඕනේ. මුම්බායි පුණේ ඇරෙන්න අනිත් සියලුම තැන්වලට පය දෙකක් තුනක් ගුවන් ගමන් ඇරෙන්න දවස් දෙක තුනක පරතරයක් ඇතුළත ඉන්දියා කණ්ඩායම T20 තරගාවලියේ පරාජයට පත් කරන්න පුළුවන් හැකි ටීම් එකක් තමයි අපිට ඉන්නේ. පසුගිය ආසියා කුසලානේදී අපි තා හොඳින් ක්‍රීඩා කර ඉන්දියා ප්‍රබල කණ්ඩායම පරාජයට පත් කරා. රෝහිත් ශර්මා, ඒ වගේම විරාට් කොහ්ලිලා, KL රාහුල් ගාන කණ්ඩායම. නමුත් අපිට හර්දික් පාණ්ඩ්‍යාගේ නායකත්වයෙන් ඉන්දියා T20 තරගාවලියේ පරාජය පත් කරන්න හැකියාව ඇති කියලා තමයි මම ලංකා කණ්ඩායම ක්‍රීඩකයන් දකින්නේ. ඉතින් මේත් එක්කම ඔබ දකින විදිහට මේ වෙලාවේ ලංකාවේ කී ප්ලේයර් විදිහට කවුද මේ නැංගුරම දියත් කරන්න සූදානම් ඉන්නවයි කියලා ඔබට හිතෙන්නේ? පසුගිය තරගාවලියේදී ලංකාවේ ප්‍රවිදි දේශීය තරගාවලියේ LPL එකේදී අවිස්ක පරාන්දු, ඒ වගේම සදීර් සමරික්කම ලකුණු අතරට ආවා. පසුගිය ලෝක කුසලාන තරගාවලියේදී විටින් විට කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, ආසියානු කුසලාන යන ලකුණු අතර ඉන්නවා. භානුක රාජපක්ෂ, සරිස් අතලංක ඕනම අවස්ථාවක කණ්ඩායමෙන් වැඩි ලකුණු ලබා ගන්න පුළුවන්. ඒ වගේම දසුන් චානක නායකයා බැඳ පෙළ ශක්තිමත් කරන්න ඕන වෙලාවක ලකුණු අතරට එන්න පුළුවන් හැකියාව තියෙන ක්‍රීඩකයන්. වනිදු හසලංගත් ඒ වගේ අවසාන මහතරගෙදී විශිෂ්ට ක්‍රීඩා කරා. භානුක රාජපක්ෂ ලොකු සහයෝගයක් ලබා දුන්නා ඩුබයි ක්‍රීඩාංගණයේදී. අපි ඉතින් ඔවුන් ලකුණු අතරට ආවොත් අපේ T20 වල හොඳ ලකුණු ශක්තියවල් ලබාගෙන කණ්ඩායමට හොඳ හැකියාවක් තියෙනවා ඉන්දියා කණ්ඩායම පරාජයපත් කරන්න. ඔබ දකින විදිහට ලංකාවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් වැනි ක්‍රීඩකයන්ට ඇයි අවස්ථාව ලබා දෙන්නට හැකියාවක් නැත මේ තේරීම් කමිටුවට? මම හිතන විදිහට මමත් හිතුවා ඇන්ජලෝ මැතිව්ට්ටත්, ඒ වගේ දිනේෂ් චන්දිමාල්ටත් තරග 50 තරගවල අවස්ථාවක් දෙයි කියලා. නමුත් අවසරට ඔවුන් දෙන්නම කණ්ඩායම නැහැ. මම හිතන්නේ 2023 ලෝක උස්සන්න යනවා නම් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් ඇන්ජලෝ මැතිව්, මොකද ඉන්දියාවට එරෙහිව ඉතාමත් හොඳින් පන්දුවට පාර දෙන ක්‍රීඩකයෙක් ඔහු. මට මතකයි 2014 සංචාර තරග හතක් තියෙන තරගයේ එක තරගයේ ලකුණු 139ක් තනියම ක්‍රීඩා කරගෙන ලබා ගත්තා. ඉතින් ඇන්ජලෝ මැතිව් අවස්ථාවක් දුන්නා නම් හොඳයි කියලා මම හිතන්නේ. නමුත් තේරෙන කමිටුව 2023 ලෝක උස්සන්නේ 90 බලලා තරුණ ක්‍රීඩකයන් සවිමත් කරන්න හිතනවා දන්නේ. ඉතින් ඒ කියන්නේ මට කියන්න බෑ ඉතින් ඇත්ත වශයෙන්ම මගේ ඔළුවේ තිබ්බා ඇන්ජලෝ මැතිව් දේශ චන්දිමාල් කණ්ඩායමට ඇතුළත් වෙයි කියලා. දැන් ඔබ මෙවරත් ඉන්දියාව බලා පිටත් වෙනවා අපි හිතන්නේ කවදද යන්නේ? මම දෙවෙනිදා පාන්දර යන්නේ, තුන්වෙනිදා කෙලිම මුම්බායි ක්‍රීඩාංගණයේ තරගය බලන්න තමයි යන්න බලාපොරොත්තු මං ඉන්නේ. එතකොට අවසාන වශයෙන් දැනගන්න කැමති ඉන්දියාවට ගිහිල්ලා මේ පාර මේ විරාට් කොහ්ලිගේ ගෙදර යනවද ලන්ච් එකකට නැත්නම් ඩිනර් එකකට? ඔව්, විරාට් කොහ්ලිලා ගෙදර යන්න හම්බෙන්නේ. මොකද ඔවුන් මට හම්බෙන්නේ එක දින තරගාවලියේදී හොලිදී. ඒක නිසා ඉතින් ඔවුන්ගේ ගෙවල් වලට යන අවස්ථාවක් නැහැ. මම බලනවා තුන්වෙනිදා හතරවෙනිදා රෝහිත් ශර්මා මුම්බායි හිටියොත් මුම්බායි තමයි රෝහිත් ශර්මලා ගෙදර රෝහිත් ශර්මගිල හම්බෙන්න. ඉතින් ඒ අපි කතා කරේ ගයන් එක ගයන් ශ්‍රී ලංකාව වෙනුවෙන් දිරිමත් කරන්න එක් විදියට, ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ඩයි හાર્ඩ් ෆෑන් කෙනෙක් විදියට මෙවරත් ඉන්දිය තරග සංචාරයේ වෙනුවෙන් එකතු වෙනවා. ඉතින් ඒ වගේම තමයි ගයන් එක අපි සූදානම් මෙවර LN ස්පෝර්ට්ස් සමගින් මේ සියලුම තරගාවලිය පිළිබඳ සියලුම තොරතුරු ඔබ වෙතට ගෙන එන්නේ. ඉතින් ගයන් අපි එකතු වෙමු
තරගාවලි අතර මැදදි අපි සජීවීව එකතු වෙවෝ කොයි විදිහට තරගාවලිය යන්නේ කොයි විදිහට කමෙන්ට් එක වෙන්නේ තරගාවලියේ දිනයිද පරිදිද කොයි විදිහට මේ ජයග්‍රහණ තියෙන්නේ කියලා ගයන් මොකද කියන්නේ ප්‍රේක්ෂකයින්ට අනිවාර්යෙන් ඕල් එල්එන් ස්පොට් එකත් එකතු වෙලා මේ තරගාවලි සජීවී විස්තර දැනගන්න සජීවී රූප රාමු දැක් ගන්න ඒ සජීවී ෆොටෝ ක්‍රීඩකයන් ගැන විස්තර ලකුණු ලබා ගන්න එල්එන් එකත් එක්ක එන්න කියලා ක්‍රීඩාවට ආදරය කරන රසික රසයාවට මම ආරාධනා කරනවා